විවගාවේ නියලෙන අපේ ගොයි මහත්තුරුන්ගේ අරමුණ ගුණාත්මක යලස්වන්නක්. තම කුඹුරේ වල් පාලනය, ජල කලමනාකරණය මැනවින් සිදු කර ඉහළ ගුණාත්මක අස්වන්නක් කරා යන ගමනේ මූලාරම්භය ලෙස විවගාවේ ශ්‍රේෂ්ඨ සංස්ථාපනය ඉතාමත් වැදගත්. මෙහිදී පරිසුත් තාක්ෂණයේ භාවිතා කරමින් සිදු කරන ශ්‍රේෂ්ඨ සංස්ථාපනය පිළිබඳ බොහෝ ගොවීන් අත්දැකීම් ලබාගෙන තිබෙනවා. විවගාවේ ප්‍රධාන සංස්ථාපන ක්‍රමයක් වන පැරෂුට් වගාව සඳහා තවානක් සැකසීමේදී ඒ සඳහා වඩාත් උචිත ස්ථානයක් තෝරා ගැනීමට අපි සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන් අපේ ගොවි මහතුරු තෝරගන්න ස්ථානය නිවැරදි ස්ථානයක් නොවුනොත් ඒගොල්ලන්ට විවිධ ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තවාන් නඩත්තු කිරීමේදී වගේම පැල ඉසීම සඳහා පැල වෙන් කර ගැනීමේදී සහ ඒ අනිකුත් කාර්යයන් සාර්ථකව කරගන්න එක අපහසු වෙනවා ඒ ගැටලුත් එක්ක. ඉතින් ඒ නිසා අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ අපි නිවැරදිව ස්ථානයක් තෝරගන්නේ කොහොමද, ඒ තවාන සකස් කර ගැනීම කරන්නේ කොහොමද කියන කාරණය ගැන. එතෙන්දී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන අපි ලියද්දක පැරෂුට් තවාන සකස් කරනවා නම් ඒ ලියද්ද හොඳින් ජලය ලබාගත හැකි, ඒ වගේම හොඳින් ජලය බැසවීම කරන්න පුළුවන් විදිහේ ශේෂ්ත්‍රයක් වෙන්න ඕනේ. ඒ වගේම අපි තෝරගන්න කුඹුරු ලියද්ද හොඳින් මඩ සහිත කුඹුරක් වීම වැදගත් වෙනවා. මොකද අපිට පැරෂුට් තවානේ අවශ්‍ය කරන මඩ දැමීම සිදු කරගන්න නම් අපිට ඒ කුඹුර හොඳ මඩ සහිත කුඹුරක් වීම වැදගත්. අනිත් කාරණේ තමයි අපි මේ තෝරගන්න ස්ථානය යම් කිසි ආකාරයකින් වර්ෂාවත් එක්ක තද වැසි සමගම වතුරේ ගලාගෙන යෑමට යටවීමකට ලක් වුණොත්, එහෙම නැත්නම් ජලය එකතු වීමක් වුණොත් මේ තවාන අපිට හොඳින් සකස් කරගන්න බැරි වෙනවා. හා තවාන නඩත්තු කර ගැනීමේ ගැටලු ඇති වෙනවා. ඉතින් ඒ නිසා එහෙම නොවන ස්ථානයක් තෝරා ගැනීම වැදගත් වෙනවා. අනිත් කාරණය තමයි අපි මේ තවාන සකස් කර ගැනීමේදී ඒ තවානට අවශ්‍ය කරන බිම් සැකසීම හොඳින් කරලා තියෙන්න ඕනේ. ඒ ශේෂ්ත්‍රය හොඳින් බිම් සකසා වල් මර්ධනය කර මඩ හොඳින් මඩ කරන ලද ලියද්දක් තෝරා ගැනීම වැදගත් වෙනවා. මේ කාරණා ගැන අපි අවධානය යොමු කරොත් අපිට හොඳ පැරෂුට් තවානක් සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. පැරෂුට් තවරන දැමීමේ ප්‍රධාන පියවරවල් හයක් තියෙනවා. පළවෙනි එක තමයි බීජ වී සපයා ගැනීම හා පෙඟවීම. දෙවෙනි පියවර තමයි තවම් පාත්‍ය සැකසීම. තුන්වෙනි පියවර බීජ තවන් දැමීම. හතරවෙනි පියවර හැටියට අපි ගන්නේ තවාන ආවරණය කිරීම. පස්වෙනි පියවර ආවරණය ඉවත් කිරීම. හයවෙනි පියවර හැටියට ගන්නේ අපි පැල වැපිරීම. ඒක තමයි අපේ පැරෂුට් තවානේ අවසාන පියවර. දැන් අපි පළවෙනි පියවර ගැන හිතුවොත් අපි බීජ වී සපයා ගන්නෙක් ගැන කතා කරේ. එතකොට අපි ප්‍රමිතියෙන් උසස් පැලවීමේ ප්‍රතිශතය වැඩි බීජ වී සපයා ගන්න ඕන. අපි පැරෂුට් තවන් දාද්දී පැලවීමේ ප්‍රතිශතය අඩු වී භාවිතා කරොත් අපිට අවශ්‍ය පැලගහනය පවත්වා ගන්න බැරි වෙනවා. ඒක නිසා අපි හැම වෙලේම පැලවීමේ ප්‍රතිශතයේ වැඩි බීජ වී පැරිශුද්ධවන් සඳහා පාවිච්චි කරන්න ඕනේ. අපි එහෙම පැලවීමේ ප්‍රතිශතයේ වැඩි වී සපයාගත්තට පස්සේ අපි ඒ වී පැය 24ක් වතුරේ පොඟවලා ගන්නවා. ඊට පස්සේ අපි පැය 24ක් පොඟවා ගත්ත වී ටික පැය 24ක් ගොඩ තියෙනවා. ඒ ගොඩ තියලා තමයි අපි තවන් දාන්න වී ගන්නෙ. අපේ දෙවෙනි පියවර තවන් පාත්‍ය සකස් කර ගැනීම. තවන් පාත්‍ය සකස් කර ගැනීමදී අපි තවන් පාත්‍යයේ පළල
තැටියේ දිග අතට වඩා අඟල් 3ක් 4ක් අතර වගේ වැඩි වෙන්න ඕනේ. දෙපැත්තෙන්ම එහෙම අපි ලණු දාලා ඇදගෙන තවන් පාති සකස් කරගන්නවා. තවන් පාති සාමාන්‍යයෙන් අඟල් 2හමාරක් 2ක් විතර ඉසුනොත් හොඳයි. අපි හදාගන්න තවන් පාතිය හොඳට මට්ටම් කරගන්න ඕනේ. එතකොට අපි මේ තවන් පාත්තියේ මේ දෙකරවල මැදත් එකම මට්ටමක තියෙන්න ඕනේ. මේ විදිහට අපි හොඳට තවන් පාත්තියේ මට්ටම් කරලා හදා ගන්නවා. අපි හැම වෙලේම තවන් පාත්තිය තවන් දාන්න දිනකට කලින් හදා ගන්න ඕනේ. අපිට තවන් දාද්දි තවන් පාත්තිය දැඩි වෙලා තියෙන්න ඕනේ. එහෙම නොවි අපි තවන් දාන දවසේම තවන් පාත්තිය දාන්න ගියොත් මඩ ගානකොට ඒ තැටි තවම් පාත්තිය ඇතුළට ගිලා බහිනවා, තැටි එමේ දුවනවා. අපි දැන් ඉන්නේ පැරෂුට් තවන් දැමීමේ තුන්වෙනි පීවරේ. ඒ කියන්නේ තවන් දැමීම. මෙහිදී අපි තවන් ආරක්ෂාව තවන් නිර්ණයක නවත්වා ගන්න මේ අඟල් භාගයක විතර 10 තට්ටුවක් මේ තවාන මතු පිටට දාගන්නවා. මොකද පැලවලට මුල් ඇද්දට පස්සේ තවාන සැටි ගලවන්න ගියාම තවාන ඉරෙනවා. ඒක නම අවම කරගන්න තමයි 10 ටිකක් අඟල් භාගයක් විතර ඝනකමට දාන්නේ. අපි ඊළඟට තැටියේ කෙරවල ඉඳලා අඟලක් විතර ඇතුළට වෙන්න කුණ්‍ය දෙයක් දාගෙන ලණුවක් ඇදලා කෙලින් කරගන්නවා. ඊට පස්සේ අපි තැටියේ ධාරය ලණුවට හිටිනසේ තැටි ටික පෙළට එලා ගන්නවා. අකරයකට සාමාන්‍යයෙන් තැටි 400ක් විතර අවශ්‍ය වෙනවා. තවාන්ට භාවිතා කරන මඩ අපි සල්ලඩයක ආධාරයෙන් අලා ගන්නවා. මේ සල්ලඩියේ දැල අඟල් භාගයක් විතර සිදුරු තියෙන දැලක්. එතකොට අපිට එන්නේ ක්‍රීම් එකක් වගේ මඩ. අපි හලාගත්ත මඩ වයිපරයෙන් තැටි පුරා විහිදුවා ගත්තට පස්සේ අපි තැටි වල තියෙන මඩ තැටි කෙරවල ගෙහිඳලා හොඳට පියගෙන එනවා. තැටි වල අර කුටීරවල ධාරවල ලැඳිලා තියෙන මඩ හොඳටම අයින් වෙනකම්. අපි මෙහෙම ධාරවල තියෙන මඩ හොඳට පියදාගත්තේ නැති වුණොත් අපිට පැල විසි කරනකොට පැල ගුලි ගුලි වගේ විසි වෙනවා. මොකද වෙන් වෙන්නේ මේ ධාර හරහා මුල් දුවලා. දැන් අපි මේ තවන් දැමීමේ ඊළඟ අවස්ථාව තමයි වී විසිරුවා හරින එක තැටි මත. අපි දැන් අර භාවිතා කරන්නේ කණු කැපුණු වී කියලා. මං කලින් සඳහන් කරා දවසක් ජලයේ පෝගවලා දවසක් ගොඩතලා ගත්ත වී. ඒක කණු කැපුණු තත්ත්වේ වී. අපි ඊට වඩා පළවුණු වී භාවිතා කරොත් අපිට ඒකාකාරව තැටි මත විසිරුවා හර ගන්න බෑ. අපි දැන් තැටි මත වී විසිරුවා ගන්නේ කෙලෙසද බලමු. ඊදී අපි ලීවි පටියක් අඟල් 2-3ක පල්ල අරගෙන ඒක අර තැටි වල ධාරයට හේතු වෙනසේ තියලා ලෑල්ල තිබ්බ පැත්තට විරුද්ධ පැත්තේ ඉඳලා වී ඊහිනවා. ඒ ලෑල්ලෙත් වැඩිලා තැටි වලට වී ටික නැවත එන ලෙස. දැන් ඒ පැත්ත ගහලා ඉවර වුණාම අපි අනිත් පැත්තට ලෑල්ල මාරු කරගන්නවා. මාරු කරගෙන අපි වී විසිරුවා හරින එක කරනවා. දැන් අපි තවසරයක් විමසිල්ලෙන් බලනවා හැම කුටීරයකටම වී ඇටයක් වැටලා තියෙනවද කියලා. එහෙම නැත්නම් නැවත අපි අතින් වී ඇට කීපයක් විසිරුවා හරිනවා. අපි කීප වරක් මේ සරින් සැරේ වයිපර් එක ජලයෙන් මේ තෙමාගෙන තමයි මේ වීයට මේ කුටීරවලට යන විදියට පිහින්නේ. මෙහිදී අර ධාරවල තියෙන වීයට පවා කුටීර ඇතුළට ඇතුල් වෙනවා.
මීළඟ පියවර තමයි පැරෂුට් තවන් දැමීමේ තවන් ආවරණය කිරීම. තවන් ආවරණය කරන්න අපිට ද්‍රව්‍ය කිහිපයක් භාවිච්චි කරන්න පුළුවන්. පොල්ලතු වියපු පොල්ලතු පාවිච්චි කරන්න පුළුවන්. පත්තර පිටු පාවිච්චි කරන්න පුළුවන්. සාරි වගේ දේවලුත් පාවිච්චි කරන්න පුළුවන්. අපිට මොනවද්‍යයක් වහන්න නෑ කියලා පොලිතින් එහෙම පාවිච්චි කිරීමෙන් වළකින්න ඕන. අපි පොලිතින් වගේ දෙයක් මේ තවන් ආවරණය කරන්න වැහුවොත් ඒ තවානේ බීජ පැලවෙන්නේ නැහැ, ඒ රස්නෙ වැඩි වෙලා. ඒක නිසා අපි හැම වෙලේම පොලිතින් භාවිතයෙන් තවන් වහන එක නවත් ගන්න ඕන. පැරෂුට් තවන් දැමීමේ ඊළඟ පියවර තමයි තවන් ආවරණ ඉවත් කිරීම. සාමාන්‍යයෙන් නම් අපි දින 4කින් විතර ආවරණ ඉවත් කරනවා. නමුත් අපි ආවරණ ඉවත් කරන දිනවල වර්ෂාව පවතිනවා නම් තව දවස් 2ක් විතර ආවරණ තියලා තමයි ඉවත් කරන්නේ. එහෙම ඉවත් කරත් අපිට දැඩි වර්ෂාපතන කාලයක් වගේ තියෙනවා නම් මැස්සක් වගේ එකක් පිළියෙල කරලා ඒක උඩ පොල්ලතු වලින් වර්ෂාවෙන් ආරක්ෂා කරන්න ආරක්ෂක යසක් යොදනවා. වීවගාවේ සාර්ථකත්වයට බලපාන වැදගත්ම ශස්ත්‍ර විද්‍යාත්මක කටයුත්ත තමයි ශේෂ සංස්ථාපන. ලංකාවේ වීවගා කරන ගොවීන්ගේ 99%කට වඩා භාවිතා කරන්නේ පැල සිටුවීමේ තාක්ෂණය නෙවෙයි, පැල වැපිරීමේ තාක්ෂණය. අපේ පැරැන්නෝ මේ වගේ කුඹුරක මඩ තවානක් දාලා මේකෙන් පැල ගලවලා පැල සිටුවීමට පුරුදු වෙලා හිටියා. ඒගොල්ලෝ දැනන් හිටියා මේ පැල සිටුවීමෙන් අස්වැන්න වැඩි වෙන බව. ඒකට ප්‍රධානම හේතුව තමයි වල් මර්ධනයේ පහසු. මොකද අපි වැඩුණු පළයක් හිටවුවට පස්සේ ජලය බඳ තබා ගත්තොත් මේකේ වල් පැලවෙන්නේ නැහැ, වල්ලට පැලවෙන්නේ නැහැ. ඒ නිසා මේ සඳහා නමුත් අපි අර අතින් පැල හිටුවීමේ ක්‍රමයේදී ලොකු ශ්‍රමයක් යනවා, අධික වියදමක් යනවා. මේක අඩු කරගන්න තියෙන හොඳම තාක්ෂණයක් තමයි යන්ත්‍රවලින් පැල සිටුවීම, එහෙමත් නැත්නම් පැරෂුට් ක්‍රමයට පැල සිටුවීම. පැරෂුට් ක්‍රමයට පැල හිටවද්දී මෙන්න මේ වගේ තැටිවල දාගත්ත තවානක් තමයි පාවිච්චි කරන්නේ. මේ තවානේ මේ වගේ උසට වෙඩිච්ච පැල සාමාන්‍යයෙන් දින 12ක් වයස පැල තමයි සිටුවීම සඳහා වඩා යෝග්‍ය කියලා අපි කියන්නේ මෙන්න මේ මට්ටමේ වෙඩිච්ච පැල. නමුත් අපි ලංකාවේ දැකලා තියෙනවා මේ බොහෝ ප්‍රදේශවල මේ පැල හිටවන්න යන ශ්‍රමය ගොඩක් වැඩි. බොහෝ දෙනෙක් කරන්නේ මේ වගේ පැල ගලවල පැලේ මේ වගේ කුඹුරට ඉහින වැඩේ කරනවා. මේකට සෑහෙන කාලයක් ගත වෙනවා. මේ විදිහේ පැලේ පේලි වලට ඉහිනවා කණ්ඩායමක් ඉඳගෙන. එතකොට සමහර අවස්ථාවල අක්කරක පැල සිටවන්න ලොකු වියදමක් ගෑ කියලා කියනවා. මේක අපිට අවශ්‍ය වුණ අඩු කරගන්න. ඒ සඳහා අපි පාවිච්චි කරා සරල තාක්ෂණයක්. මේ පැල තැටි අනිත් පැත්ත හරවල ගසලා මේ වගේ බාල්දියකට දාගන්න. මේ වගේ බාල්දියකට දාගෙන අපි බලමු කොහොමද කියලා කෙටි ක්‍රමයකට මේ පැල ඉහගන්න ශේෂ්ත්‍රයේ අඩු වියදමක. දැන් අපි බලමු මේ පැලසීමේ තාක්ෂණය කරන ආකාරය. බතලේගොඩ විපරේෂණ ආයතනය පෙන්වා දෙන්නේ පැරෂුට් විසිකිරීම මෙලෙස පැල පොකුරු වශයෙන් විසිරුවා හැරීම වඩා ඵලදායි පහසු ක්‍රමයක් බවයි.